අහිංසක මිනිස්සුගේ ජීවිත බේරන්න නීතිමය අයිතිය ලැබුණා ඒක සලකනවා ඒ වගේම අදත් මම ඉල්ලනවා ඉන්දියාවේ දුන්නා වගේ අපට නීතියානුකූල අයිතිය දෙන්න නීතියානුකූල අයිතිය දෙන්න අර ඉන්දියාවේ දීලා තියෙනවා ඒ රටේ රාජ්‍ය පැහැදිලිව මේ දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කරන්න අද අපට ඒ අයිතිය නැහැ අද අපි අවසරය ගන්න ඕන මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් ජෙනරාල් කියනවා මගේ ගාව වාර්තාවල් තියෙනවා තමුන්ට කැමති වෛද්‍ය ක්‍රමයක් තෝරගන්නේ කියලා තමුන්ට කැමති වෛද්‍ය ක්‍රමයක් තෝරගන්නේ කියලා දැන් හමුදාපති කියන මං එයාටයි විශේෂයෙන් හමුදාපති තමුන්හන්ස දැනගන්න ඕන මේ රටේ අහිංසක සිංහල බෙහෙත් බොන මිනිස්සු මේ රටේ ඉන්න සිංහල බෙහෙත් බොන මිනිස්සු තමුගේ හමුදාවයි බටයෝ නෙවෙයි නියෝග දාන්න තමුන් දැනගන්න ඕන සිංහල බෙහෙත් බොන මිනිහට ඒක කරන්න අයිතිය තියෙනවා මානව ජනාධිපතිටත් බෑ මේ අපේ මානව හිමිකම් කඩන්න හමුදාපති කියනවා බලෙන් විදිනවයි කියලා මේක හදන්න එපා විදුලිය එක හැපෙන්න අපි මේ අපේ උරුම වෙච්ච වෙදකමක් අපි කරන්නේ තමුන් මහත්යෙක් වශයෙන් හමුදාපති කරනවා නම් බලෙන් විදින හදන්න එපා මේ රටේ අහිංසක මිනිස්සු තමුන්ගේ සොල්දාදුව නෙවෙයි තමුන්ගේ කැක්බක් කරන්න හොඳට දැනගන්න මේක හොඳට දැනගන්න නිකම් නැති අයිතිය ඒක කරාවි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් කියනවා තමුන්ගේ කැමැති වෙදකමක් කරන්නේ කියලා හමුදාපති කියනවා බලෙන් විදිනවා කියලා ඒ හරියන්නේ නැහැ අපි මේ බැලලා ඉන්නේ මේ 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 හමුදාව නෙමෙයි අපිට එවලව බලන්න තමුන් හමුදාපති නම් මගේ ගාවට මට විදින්න එවන්න කියනවා තමුගේ හමුදාව එවන්න කියනවා මම බැරේ එදාට තමුන් දරගන්නවා මේ වැඩේ මේ පාර වැඩේ කරන්න එපා හමුදාව මිනිසු ලව්වා අපේ අහිංසක මිනිසුන්ට සිංහල බෙහෙත් ටික බීලා නිරෝගීව ඉන්න මිනිසුන්ට තමුන් මගෙන් බෙහෙත් අරන් මම ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා මම ලෙඩ්ඩුන්ට ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ඒක නිකුත් කරලා තියෙන එකක් නෙවෙයි ආයුර්වේද වෛද්‍ය සභාවේ අපිට තියෙන අයිතිය මේ පනත අනුව ආයුර්වේද පනත අනුව 83 වැකන්ති අනුව අපට අයිතිය තියෙනවා අපි වෛද්‍යවරුන්ගේ ආඥාපන බටහිර වෛද්‍ය ආඥාපනතේ නීති රීති වලට යටක් නැහැ. නීති රීති බට මේ නීතිය කරන්න වෙලාවක් නෙවෙයි මිනිස්සු මැරෙන මිනිස්සු බේර ගන්න ඕන. ඒ එකම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් නිකුත් කළා තියෙනවා තමුන්ට කැමති වෙදකම කරන්නයි කියලා. ඒ අස්සේ තමුන් එනෝ බලෙන් විදින්න. බලෙන් විදින්න. මිනිස්සුන්ට මේ වගේ හිංසා වැඩ කරන්න එපා. හමුදාවේ තියෙන මේ මේ නීතිය මිනිසයාගේ මානසිකම යුතුකම ඒකට ඉටු කරන්න. පහුගිය කාලෙත් ඔබතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිතුමා තනියෙන් ආණ්ඩුව කරන කාලේ මෙහෙම මරණ තියුනේ නැහැ. දොස්තරලට බාර දුන්නා, කාලියම්මට බාර දුන්නායින් පස්සේ මැරෙන්න පටන් ගත්තා.